නියම බෞද්ධීන් තන්හාය ජායතයේ සෝකෝ කියේලා විශ්වාස කරනවා. ඒක අනිෙ විනාශයට මුල තන්හාව කියලයි. උරුම වූ ගෞරවය පවා තන්නහාව නිසා නැතිවන බව පිළිගත යුතුයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා හොඳට කාල ඇඳලා දුවල පැනලා එක්ස සයිස් කරලා ජීවත් වෙද්දි. අපේ රටේ ජානතාව න්න නැතිව ගෑස් සලින්ඩර කරතියා ගෙන තෙල් පෝලිම්බල දහදුක් විඳෙනවා. විදුලි කප්පාදුව නිසා යෝකට් හදපු ව්‍යාපාරිකයා පවා අද විනාශ වෙලා අවසන් බත් පැකට්ට එකක් ගන්න කඩ වහලා පාන් ගෙඩියක් රුපියල් එකසිේ පනහක් විතර වෙනවා හල්කිලොව රුපියාල් දෙසිේ අසුවට පැන්නා. කිරිපිටි දැකපු කාලයක් මතක නහැ. පෝලිම්බල හිට පොහහිංසක මිනිස්සු. පෝලිම්වලම මැරි ලගයා මුදල් ලැමති අලි සබ්්‍රි මහත්මයාට. ලෝකි වටේ අද සිංගමනේ යන්න වුුණා ඒ ආහාර ඉන්දන සහ බෙහෙත්වලට සල්ලි ඉල්ලගන්න. පාර්ලිමේන්තුව ඉන්න බොහෝ මැති ඇමතිවරු මන්ත්‍රීවරු ඔබට යන්න කියන්නේ නෑ යවන්න උත්සාහ කරන්නේෙත් නැහැ. ඒ අයත් හොඳට කාලබීල ඇඳලා දුවල පැනලා එක්සසයිස් කරලා ජීවත් වෙන අය. මේ කවුරුත් මේ මහා දනස්කන්දය වාසනාව අත්හරින්නේෙ නැහැ. හැබැයි ඕනම වෙලාවක පපුුවට ගහගෙන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සලාගේ අනුශාසනාවලට තමයි රට කරන්නේ කියලා කියවා. හොඳ ෞද්ධයින් එක්සසයිස් කරනාට අමතරව අත්හැරීම කියේන ව්‍යායාම්‍යතුන් ප්‍රගුණ කළ යුතුයි. ඇත්තටම ඔබ සැමගේ බෞද්ධකම ගැන පූජ්‍ය ඕමල්පේ සෝබිතස්වාමින් වහන්සේ මෙහෙම කතාවක් පසුගේ දාකිව්වා. අගමැතිවරය මමාට පෝ භික්‍ෂන් හසල පව ැවටිලයි න්නවා එතුම හොඳ ෞද්ධය කියල නැහැ.ඇතුමා තමන්ගේ සියලුම ආගමික වතාවත්තුලට යන්නේ දකුණු ඉන්දියාවේ තිරූපති දේවාලේ. තමන්ගේ ඇගේ බට රත්. බරට බරක් පූජා කල්ලා ආගමික වතාවයි කරනවා තිරුපති දේවාලි. ටේ ජනතාවට රත්තරන්නනෑ ඩොලර් නෑ වච්කම් නෑ කියන කතන්දරයට මෙන්න හේතුව. ඔවු රටේ සම්පජ්ගනල්ල අර දේවාලල ගොඩ ගන බෞද්ධකමගෙන කතාරනැත්තන්ගේ භක්තිය කොනද තියෙන්නේෙ කියල පැහැදිලිද. රැවටෙන් එපා මේ බෞද්ධනායකව නෙමෙ. දධනායක වනම් මේමගේ වංචා සොරකම් දූෂණ කරන්න පුළුවන්කමක් නෑ. තිරුපති වඳන්න උගන්්ඩා ජෙට්වල යන රට පාලනය කරන්න ඥානක් කලගේ උපදේශගන්න ඔබතුමන්ලගේ අනුවනකමනිසා මේ රට මේ අගාදේට ඇද වැටෙන්න්න ඒක ප්‍රධහන හේතුවක් වූ බව කිවයුතුයි. කවුරු වුණත්න් ඊයේ නමක් නැති මාධ්‍යවේදයා සහ ඒ පිටපතලිහු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍යී උපදේශකින් ඔබව කබලෙන් ලිපට ඇද. බවයි අපට නම් තේරුුණේ එය දැනුවත්ව කලාද නොදැනුවත්ව කලාද යන්න අපට නිශ්ෂිත නැහැ ඔබතුමා සනී පෙන්ද කියලා අහපු ප්‍රශ්නය සහ අගමැතිතුමනිි ඔබේ උත්තරේ අපි ආය අහල බලමුද. ඔබ අසනිපතත්වෙන් පසුවනය පෞද්ගලිකරහලකට තුළත් කලා කියලා මේ වාර්තාාවලතින සත්්‍යය සත්්‍ය තාාව මොකක්. ම ොද ස ප මේ දැල් පක්යිස් කලා දලා සයිස් කරලා ආන්තරයි ඉන්දම මේ ආමාත් මටව තරුණයොත්ක දුවන්ඩ පුුවන්. අප කිසිදු මිනිසකුට මරණය ලෙඩරෝග පාර්ථනා කරන්නේ නැහැ. එක අපේ ආගම්බලට විරුද්ධයි. අපේ මනුස්සකමට විරුද්ධයි. එහෙම පාර්ථනාකිරීීම මලේච්චයි. එනිසා ආගමැතිතුමනි ඔබ ඔය වයසටාතුන් දහල පැනලා ඕන සෙල්ලමක් දැම්මට අපට කමක් නැහ. මොකද හැටපැන්නත් වදරෝ බිම ගමන් නැහැ කියලා කියම නක් තියෙනවානි අගමැති මහින්ද රාජපක්ෂ මහත්මට දැන් වයිස අවුරුදු හැත්ත හ යයි. ඒ වයිසලා දුවල පැනලා එක්සසයිස් කරලා ඉන්න එක අගේ කළ යුතුයි ප්‍රශ්න ඇත්තේතන නෙමී තමුන්නාන්ස ලව මේරට ේචචානතාව ඔය පුටුවල ඉදුවේ වෙනත් කාරණයකටයි. යාන්තම් මැරෙන්න්නේෙ නැතුව හරි තුන්වේල කාල ඉන්න ක්‍රමයක් හදන්නයි. වෙෙහෙත් පෙත්ත හිඟනැතුව ගන්න පුළුවන් සිිස්ටම් එකක් හදන්නයි සපත්තු නැතත් කමක් නැහැ කැඳ ටිකක් පෝල හරි හැම දරුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් හදන්නයි. අගමැතිතුමනි අප ඔබතුමාන් එක්ක ඊරිසියා නැහැ වෛරෙකුත් නැ. හැබැයි මේක ඔබතුමන්ලගේ පින මේක අපේ පව කියලා නම් හිත් හදාගන්න අප දැන් සූදානම් නැහැ විශේෂෙන් වත්මන් තරුණ පරම්පරාව ඒකට කොහොමත්ම සූදානම් නැති බවයි අද රට හතර අතින්ම අහන්න ලැබෙන්නේ ඔයවායසට මේ තරුණ ජවේ එ දැන් දුහන්න බෑ දුවනුවනම් එකම ක්‍රමයයි තියෙන්නේ ඒ ධර්මචක්‍රේ අතේ ගහගත්ත තනතුරට උසස්වීම්වලට මිනිමරණ කීප දෙනෙක් හොයාගන්න පෙනවා. යාගේ අතට ටී පනස් සයක් දීලා වෙඩිතියන්න කියන එක විතරමයි දැන් කරන්න පුළුවන්. ඒත් දෙකෝටි හැටපන් ලක්ෂයකට වැඩිතියලා ප්‍රශ්නයට උත්තර හොයන්න බැෑහ. මොකදේ තුවක්ු වෙෙදාට තමන්ගේ පැත්තටතුන් පත්තු වෙන නිසා. අපට තේරෙනවා ඔබට දාලායන්න හරි අමාරුයි කියලා. මහනායක ස්වාමින් වහන්සලාත් ත්‍රේකුණාමලේ ආනන්ද මහනායක ස්වාමින් වහන්සේත් කාදිනල් හිමිපාන නැතුළු. බොහෝ ආගමික නායකෙනුත් පමණක් නෙවෙයි රටම යන්න කියද්දි. ඔබ කියන්නේ අන්තර්වා රජයක් හැදුවත් මම තමයි ඒකේ අගමැති කියලා. න්තර්වාලයද. काने तो को अंरपाल नगे किनागे प्रतिपात््य कि किना आगे एक अगताव प अंतर पाल लगे अंतर वाल लगे नाගේ मගේ प्रदानत देंटमा गे दोनों सिह इ में वेना मैं वरती याररानिलसिंह ्यदागे सुूध मंग त है कि प्याम ती දැන් ඇත්තටම ඔබ කියන්නේ මේ නාමල් බේබිටත් ඔටුන්න දීලා යනවා කියලද. අප දන්නවා රාජපක්ෂ පවුල් ගහේ වැඩිම පිරිස අයිති ඔබේ පවුලට. අප හිතන්නේෙ නැහැ තාත් අමිදින දුකදන්න ගෝටාබේ රාජපක්ෂ මහත්මැගේ පුතා නම් මේ දේශපාලනයට ඒවි කියලා. නමුත් ඔබට නාමල්ට යෝෂිතලට චිචීලට ශ්‍යයඉන්දලට විතරක් නෙමෙයි මුණපුරන්ටත් ඇමති කම්දීල යන්න පුළුවන් නම් ඔබඒ කත් කරනවස්තීරයි. ඇත්තටම මේරයි. ට මේසා අගහදයකට ඇද දැම්න්නේේ ඔබ බව කුමාර වල්ගම මන්ත්‍රීවරයා පසුගේ පාර්ලිමේන්තු වෙදි කිව්වා. ගෝට අපේ රජපක්ෂම හත්තාව මේ රටේ ජනාිපතිි අපේක්ෂක ඇිට යෝධනා කරනකොට තලම යුරදධ වන ම මංකිව දෙන්නො. දෙ මත්‍රි කෙක් ලන වදක් දේශ පානෙ ැ න මතු මාට දෙන්න ප දේෂ ත්ෙ දෙන්නන්නේෙ හිද මහත්තයකයි වල කෙනෙක් දන්නව නි ඒ කාල ොට ේරද පත්ත්තර දුන්න. වැරදදි තීරණයක් ගත්තේ ඒ ැරදිී තීරණයක් ගත්ත නිසා මහිද හත්ය අද මුලු රටම ගිනිිගන්න. මේක ග කිය කවරුත්නවෙේ ම පැදිලියම කිය කට ග කියන්න හිටපුජනාා දප මහින්ද ර පක්ෂ හත ද. ට කීමට ඇත්තේ මේ පමණයි ප්‍රභහ කරගෙන් රට බේරගත් කන්්ඩෑමට දේශපාලන නායකත්වය ඔබදුන් බව සත්්‍යයක්. ඒ ගරුත්වේ එහෙමමයි නමුන් අප නිතර පවසන පරිදි ගන්ගේ ගහගෙන යන තරුණියව බේරගත්තා කියලා ගොඩට අර්ගෙන දූෂණය කරලා අවජාතක දරුවෙකු බිහි කරන්න ඉඩ දෙන්න බැහැ අල්ලගෙන සිටීම වේදනාවං අත්හැරීම සැනසීමක් කියලා දන්න කියන සිල්බත් ස්වාමින් වහන්සේ නමකගෙන් බනක් අහලා දැනගෙන හිත හදාගත්තුත් තමයි හොඳ අමරණය ගහේ ගෙඩි ගැන අප අහල තියන්නේෙ සාහිත්‍යේදිී විතරයි හොඳ වෙලාවට එහෙම ගහකං මේ තුන් ලෝකෙ කොහේවත්ම ඇත්ටේ නැහැ. එහෙම ගහක් තිබුණ නන් ඔබතුමල්ලා අමරණය ගහේ ගෙඩි මිලදීගන්න රටේ තියෙන ඩොලර් නෙමෙයි මුළු රටම පිට රට පටවනවා ස්තීරයි.